பாகமனேதி அந்தர் விஷ்வவித்யாலய சிஷ்யபலமண்டலி கெந்தவுங்கரு வசந்த முதிரிகே சகோதரயா எவகேம அந்தர் விஷ்வவித்யாலய பிக்ஷுபலமண்டலி கெந்தவுங்கரு கல்லவ சிறிதம்ம ஹிமியன் ஏதுளு சமாஜ கிரியாகாரீன் சிஷ்ய கிரியாகாரீன் 21 தினைக் பமன அத்தரங்கோட கத்தா ஏ அத்தரங்கோட கத் 21 தினாகெங் 17 தினைக் பமன அபமத ஈய தவசேதி முதாஹரியா एवागेम तमाय मेवन कुट वसंत मुद्रिके सहोदरया एवागेम सिरिदम्म हिमियान एवागेम कैलनीय विश्वविद्यालय हसान हसान जीवंत सहोदरया कियन मेन मे सहोदरवरु तुंदेना तवमत मेवन विट पय 72 क रंदवुन नियोगे यटते पय 72 पमन कालया रंदवा तबा गनीम संधा मेवन विट कटयुतु करला तियनवा එතකොට අපි දන්නවා සාමාන්‍ය නීතිය යටතේ සිද්ධ වෙන්නේ අත්තරංගුවට ගත්ත කෙනෙක් ඒ චෝදනාවලට අදාළව අධිකරණ ක්‍රියාවලිය සඳහා යොමු කිරීම තමයි සාමාන්‍ය නීතිය බවට පත්වන්නේ. හැබැයි මේ වෙනකොට සිද්ධ වෙමින් තින්නේ එය නෙවෙයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක පමණ කාලයක් රඳවා තබාගෙන මේ පරිසරය නිර්මාණය කරන්නේ මේ පිටිය සූදානම් කරන්නේ කවුද රනිල් වික්‍රමසිංහ මොනාටද ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ දින 99ක් පමණ රඳවා තබා ගැනීම සඳහා මැදිහත් වීම තමයි මෙන්න මේ වෙන විට රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ සඳහා වග කියන සියලු බලධාරීන් සිද්ධ කරගෙන යන්නේ අපි දැක්කා ඊයේ දවසේදී අසත්‍ය මාධ්‍ය ප්‍රචාර ඒ අනුව මාධ්‍ය තුලින් ප්‍රචාරය කරලා තිබුණා මේ වෙනකොටත් දින 99ක රැඳවුන් නියෝග ලබා දීලා තියෙනවා කියලා. හැබැයි අපිට නිරවසයෙන් මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා ඒ මාධ්‍ය ප්‍රචාර අසත්‍ය ප්‍රචාර බවට. කෙසේ නමුත් අපිට පැහැදිලි රනිල් වික්‍රමසිංහ මේ සූදානම් වෙන්නේ පහුගිය කාලයේ පුරාවටම මේ අරගලයේ විශාල මෙහෙවරක් කරපු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සහෝදරයා ඇතුළු මේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමාජ ක්‍රියාකාරීන් මේ සමාජයේ වෙනස් කිරීමට අදාළ අරගලයේ නියමුවන් හිර කරමින් මර්ධනය කරමින් මේ විරෝධතා වළක්වමින් තමන්ගේ විලිවසා ගැනීමට අදාළ වූ මැදිහත් වීම ක්‍රියා කිරීම තමයි මෙන්න මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ සිද්ධ කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ඒ පරිසරය නිර්මාණය කරලා තියෙන්නෙම දින 99ක් රඳවා තබා ගනිමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ඒ වගේම ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඔවුන් හිර කිරීමට තමයි මේ වෙනකොට ඔවුන් කටයුතු කරමින් යන්නේ අන්න ඒ නිසා අපි මේ වෙන විටත් මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කරලා තියෙනවා ඒ වගේම තමයි ජාතික සහ ජාත්‍යන්තර සහයෝගය මේ සඳහා අපි දැනටමත් ලබා ගනිමින් යනවා ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුවට මේ සඳහා වග කියන සියලු බලධාරීන්ට සිහිපත් කරනවා ඔබ සූදානම් වෙන්නේ ඒ විදිහට දින 99ක් තිස්සේ ඔවුන්ව හිර කරන්නට නම් ඔවුන් ඉක්මනින්ම මුදවා ගැනීම සඳහා වූ අරගලය දියත් කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට අපි සූදානම් ඒ වගේම මේ වන විටත් ඒ සඳහා සියලු වැඩ කටයුතු සිද්ධ වෙමින් පවතින්නේ අරගලය මේ සඳහා වූ විරෝධතා මේ වෙනකොට සංවිධානය වෙමින් පවතින්නේ ඒ නිසා අපි විශේෂයෙන්ම මතක් කරනවා මේ විදිහට හිර කරගෙන ඉන්න අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සහෝදරයා ඒ වගේම භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිදම්ම හාමුදුරුවෝ එවගේම කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හසන් ජීවන්ත සහෝදරයා ඒ වගේම තමයි චින්තක සහෝදරයා සමාජ ක්‍රියාකාරී චින්තක සහෝදරයාත් මේ වෙනකොට අත්තරංගුවට අරගෙන ඉන්නේ මෙන්න මේ කියන පිරිස නිදහස් කර යුතුයි ඒ සඳහා ඔබ මැදිහත් වෙන්නේ නැත්නම් ආණ්ඩුවක් විදිහට මැදිහත් වෙන්නේ නැත්නම් අපි ඒ සඳහා මැදිහත් වෙනවා කියන කාරණාව විශේෂයෙන්ම මතක් කරන්නට ඕන ඒ වගේම තමයි මේ දින 99ක් හෝ දින කිහිපයක් රඳවා ගැනීම සඳහා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ බලතල තියෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයාට. එතකොට ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ තමයි මෙන්න මේ රඳවා ගැනීම සිද්ධ වෙන්නේ. එහෙනම්
රනිල් වික්‍රමසිංහගේ උවමනාවට ඔහුගේ විලිවසා ගැනීමට තමයි මෙන්න මේ විදිහට මේ විරෝධතාකරුවන් මේ වෙලාවේදී මර්ධනය කරලා තින්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහට අපි කියනවා ඔබ හදන්නේ හිර කරලා මේ සහෝදරවරු මර්ධනය කරලා මේ අරගලය නවත්වන්නට නම් අපි විශේෂයෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බණ මණ්ඩලයේ විදිහට ඉදිරි දිසානතිය දැන්ට තීරණය කළා ඉවරයි. ඒ සඳහා වැඩ මේ වෙනකොට සංවිධානයේ වෙමින් තියෙන නිසා මේ අරගලය අත්අඩංගුවටපත් සියලු සහෝදරවරුන් නිදහස් කර ගැනීමෙන් පමණක් නවතින අරගලයක් නෙමෙයි. ඉන් ඉදිරියටත් මේ අරගලය ශිෂ්‍ය ක්‍රියාකාරීන් හිර කරාට ශිෂ්‍ය ව්‍යාපාරයේ සිය දහස් ගණන් ශිෂ්‍යයන් මේ සඳහා සහසම්බන්ධ වෙමින් මෙය නිවරදි දිසානතියට අරගෙන යනවා කියන කාරණාව මේ අවස්ථාවේදී අපි සිහිපත් කරනවා. උදේනිගම ගුණරත්න හිමි.